තෙරුවන් සරණයි. සෑම වර්ෂයකම වසරාවසානයේ දෙසැම්බර් මාසයේ එළඹෙන පොහොය දිනය උඳුවප් පොහොය දිනය විදිහට හඳුන්වනවා. මේ වැඩසටහනේදී උඳුවප් පොහොය දිනයේ වැදගත්කම පිළිබඳවයි, සාසනික වටිනාකම් ලැබිච්ච සිදුවීම් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම උඳුවප් පොහොය දිනේ සිදුවිච්ච වැදගත්ම සිදුවීමක් ශ්‍රී ලංකාවට වැදගත් වෙනවා. උඳුවප් පුර 15 දවසක තමයි ලංකාවේ දඹකොළ පටුනට ජයශ්‍රී මහා බෝධියත් සංගමිත්තා තෙරණියත් ප්‍රධාන පිරිස රැගත් නෞකාව ළඟා වුණේ. දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ බෙල්ල දක්වා ජලයට බැහැලා සොළොස් කුල ජනයන් සමග පැමිණි බෝධීන් වහන්සේව සංගමිත්තා මහරහත් තෙරණිය ප්‍රදාන සියලු තෙරණීන් වහන්සේලාවත් පිළිගත් බව සඳහන් වෙනවා. මෙම විශේෂ සිදුවීම තමයි උඳුවප් පොහොය දිනයේදී වටිනාකමකින් යුක්තව සාකච්ඡා කෙරෙන ප්‍රධානතම කාර්යය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේ දේශනා කළ ධර්මය සීග්‍රයෙන් ගම් දනව් සිසාරා හදවත් සනසවමින් සඳහම් රාවය ගමන් කරන්නට පටන් ගත්තා. මේ ධර්මය ශ්‍රවණය කළ පිරිස අතරින් අනුලා බිසව ඇතුළු පිරිස ධර්මය ශ්‍රවණය කරලා මාර්ගඵල ආදිය ලබලා මිහිඳු මහරහතන් වහන්සේට දන්වා සිටියා අපිටත් ප්‍රයුර්ජාවක් ලබා දෙන්නට කියලා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ කාන්තාවන්ව ප්‍රයුර්ජාවට පත් කරන්නට තමන්ට අවසරයක් නොමැති නිසා භාරතයෙන් මෙහෙණින් වහන්සේලා ලංකාවට වැඩම කරවාගෙන ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ කරමු යන්න. ඒ අනුව අරිට්ට ඇමැතිතුමා ප්‍රධාන පිරිසක් දඹදිවට ගිහිල්ලා ධර්මාශෝක අධිරාජ්‍යයා මුණ ගැහිලා මේ පණිවිඩය සැලකරලා මිහිඳු මහරහතන් වහන්සේගේ ආරාධනාව සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේට සැලකලා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුතුණුවන් වෙච්ච මහින්ද මහරහතන් වහන්සේත් ඒ වගේම දියණිය සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේත් දෙන්නම ලංකාවට වැඩම කිරීම එතුමාගේ සංවේගයට හේතුවක් වුණත් සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සිය පියතුමාට කරුණු පැහැදිලි කරලා එතුමාගේ සිත සකස් කරපු බව සඳහන් වෙනවා. සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ තරුණ වියට එළඹිලා අග්ගිබ්‍රහ්ම කියන කුමාරයා සමගයි විවාහ වෙලා හිටියි. අග්ගිබ්‍රහ්ම කුමාරයා ප්‍රයුර්ජාවට පත් වුණා. ඒ වගේම එම දෙදෙනාගේ පුතුණුවන් සුමන කුමාරයා ප්‍රයුර්ජාවට පත් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ සමග ලංකාවට වැඩම කළ පිරිස අතරේ සාමණේරයන් වහන්සේ නමක් විදිහට වැඩම කරලා උපසම්පදාව ලබාගෙන රහත්ත්වයට පත් වූ බව සඳහන් වෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාත් පුතුණුවනුත් පැවිදිභාවයට පත් වුණාම මේ පිළිබඳව ඉතාම සන්තෝෂයට පත් වෙච්ච සංගමිත්තා කුමාරිකාව තමනුත් මෙහෙණින් වහන්සේ නමක් වීමේ අභිප්‍රාය සිතේ දරාගෙන වැඩ කටයුතු සිද්ධ කරලා ආයුපාලි නැමැති මහරහත් තෙරණින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් යුක්තව ප්‍රයුර්ජාවට පත් වූ බව සඳහන් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සාකාවකුත් සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ
වැඩම වීමත් අවශ්‍ය බව සඳහන් කරලා දූත පිරිස භාරතයට ගියාට පස්සේ ධර්මාශෝක අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසනවා ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් යැවිය යුතුද යවනවා නම් ඒ කොහොමද කියලා. ඒ වෙලාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති දේශනා කොට ඇති අදිෂ්ඨාන පහක් පිළිබඳව සඳහන් කරනවා. පළවෙනි එක තමයි ලංකාවෙහි රෝපණය සඳහා බෝධීන් වහන්සේ ගන්නට ධර්මාශෝක අධිරාජ්‍යයා එළඹුණු විට කිසිදු උත්සාහයකින් තොරවම ශාඛාව ගැලවී රන් කටාරමෙහි පිහිටාවා. දෙවෙනි එක බෝධි ශාඛාව පිහිටන විට එය හිමවලා ගැබක් අතරට වැද සිටීවා. තුන්වෙනි කරුණ සද්දිනකට පස්සේ නැවත රන් කටාරමෙහි පිහිටි පසුව බෝධියේ පත්‍රවලින් හා ඵලයන්ගෙන් සවනක් ගන බුදුරැස් විහිදේවා. හතර දෙවන පෑතිස් රජතුමා කරවන ලද තූපාරාම චෛත්‍යයේ දකුණු අකුධාතුව පිහිටවන කල්හි යමා මහ ප්‍රාතිහාර්ය කෙරේවා. පහ ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයේ පිහිටන කල්හි බුද්ධ වේශයගෙන අහසට පැන නැගී යමා මහ පෙළහර කෙරේවා කියලා අදිෂ්ඨාන පහක් පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී සර්වඥන් වහන්සේ ලංකාවට යොමු කරපු බව උන්වහන්සේ දේශනා කළා. මේ ගැන අතිශයින් සතුටු වෙච්ච ධර්මාශෝක අධිරාජයා ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කළා. පැළලුක් නුවර ඉඳලා බෝධීන් වහන්සේ දක්වා සත්‍යදුන් මාර්ගය සරසුවා. රන් කටාරමක් පිළියෙල කරා. රජතුමා ස්ත්‍රිවරංග සේනාව පිරිවරාගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගියා. අදිෂ්ඨානයන්ට අනුව සියල්ලම සිද්ධ වෙලා ධර්මාශෝක අධිරාජයා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්නට පරිවාර සෙනඟකුත් ඇතිව නැවට බෝධීන් වහන්සේ නංවා 11 නමක් මෙහෙණින් වහන්සේලා ප්‍රධානව සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේත් මහා අරිට්ඨ කුමාරයා ඇතුළු දූත පිරිසත් නැව් නංවා නුවරින් පිටත් කොට එව් බව සඳහන් වෙනවා. මේ පිළිබඳව සඳහන් වන තොරතුරුවල දීර්ඝ වර්ණනාවන් දක්වන්නට යෙදුණත් මේ වැඩසටහනේදී අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට විවිධ අසිරිමත් පෙළහර පාමින් පැමිණි නෞකාවන් උදුවප් පොහොය දිනයක ශ්‍රී ලංකාවේ දඹකොළ පටුනට පැමිණි බව සඳහන් වෙනවා. රජතුමා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ග්‍රීවයතෙක් ජලයට බැසගෙන ගිහිල්ලා මේ බෝධීන් වහන්සේ ඇතුළු සියලු දේවල් ගෞරවයෙන් පිළිගත්තා. ශ්‍රී ලංකාව තුළට මහා පෙරහැරවල් වලින් වැඩම කරවාගෙන ඇවිල්ලා මහමෙවුනා උයනේ බෝධීන් වහන්සේ රෝපණය කරලා සංගමිත්තා මහරහත් තෙරණියගේ අවවාද අනුශාසනා ඇතිව පසු කලෙක මෙහෙණි සස්න ආරම්භ කරලා කාන්තාවන්ට පෙරටුගාමී තත්වයක් ලබා දෙන්නට සමත් වුණා. කාන්තාවන්ට රහත් ඵලය දක්වා ගමන් කරන්නටත් ධර්මය තුල හැසිරෙමින් කටයුතු කරන්නටත් මාර්ගය විවර වුණා. ඉතින් ශ්‍රී ලංකා වෙනුවෙන් විශාල සේවාවක් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ වැඩම කිරීමත් සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ වැඩම කිරීමත් නිසා සිදු වුණා. කාන්තාවන්ට සිදු වූ සේවාව අතිවිශාලයි. මෙවැනි කරුණු තමයි උදුවප් පොහොය දිනයේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ඉතාම වැදගත් කරුණු හැටියට සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. වර්තමානයේ අප භාවිතා කරන දිනවකවානු අනුව
දිසැම්බර් මාසයෙන් වර්ෂය නිමා වෙලා ජනවාරි මාසයෙන් අලුත් වර්ෂයක් ආරම්භ වෙනවා. පැරණි වර්ෂය තුල තමන්ගෙන් සිදුවිච්ච වැරදි අඩුපාඩු සියල්ල මගහරවාගෙන නව වසරකට එළඹෙන්නට අදිෂ්ඨාන කරගනිමු කියන පණිවිඩය සමග උදුවප් පොහොය වැඩසටහන අපි නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ලැබේවා.